අයිබෝවන් සුබ සන්ධාවක් අපේ සුදානම්වෙන්නේ ඉරිදා සිින තසපපුයේ ධර්මසාකච්ඡාව ආරම්භ කරන්නට පැයක් ඔබ ධර්මදේශ අවශ්‍රවණය කලා සිින සුපුේ ධර්මදේශනාව ඒ තුළ බහෝ ධර්මකාරණා දෙැන කියයා ගත්ත සහ ඉන් පසුමලබෙන ධර්ම සාකච්චාවත් සැබවින්ම. ඔබට වැදගත්වූ වටිනා වූ සාකච්ඡාවක් ලෙස ඉදිරිපත් කරනතම අප අපේක්ෂාව නිත්‍රේඩියෝබ හැමදෑම හැමවිට මුත්සාහ කරන්නේ. ඔබට යහපත් වූ අර්ථවත් වූ ධර්මදාානයක්. ලබාන්නටයි එ වුවෙන් අපි දන්න ලංකාවේ පමනක්වලංකව පිටිඉන්න බහෝ දෙනත් අවත් සමගකතු න්න ධර්මදායකත්වයන් දරමින් ඒ උතුම් ධර්මදායාදේ ඔබට තිරෙන කරන්නට. ඉතින්නේ හැමදිනගේම උත්සාහයමතින් අපේ ගෞරවනය දේශක යනන් වහන්සේලා ඔබට සමීපකරවමින් උන්හසේර ගයනුශාසනල අංකරමින්. ඔබේ ජීවිතය හැළගස්වන්නට අපට හැකියාවක්ලැබිල තිබෙන එනිසාඇතලම එක පැත්තකිින් අපට සතු වට පුළුවන් වියකෙන සමාචයේ මිනිසත් කමහම වේ. නැවතමතු කරන්නට සහ අධර්මය බලවත් වෙනවස්ථාවන් හහිදී. එය යම්තර්මකට හෝ අඩ පන කරලා ධර්මය බබලවන්නට අපි ගන්නවූ ෑම පිබඳ උත්සාහ පිළිඳෙක් පැත්තකින් අපිට ආත්මතෘපතියත් තිබෙන සතුටක් තිබෙනනොහිතේ. අපි මේ සැබවින්ම උත්සාහදරන්නේ. ලෝකයට වටිනාූ තාමත්ම වටිනාූ වටිනාම දේලබාදන්නට කියලා. ඒ සැනවීමත්තෙක් අපියහ ධර්ම සාකච්ඡාවේදී. ඔබ වෙනුවෙන් සමස්්‍යයක්කි දිී අපි හැම දිනාම වෙනුවෙන්. අපේ ජීවිතවලට බලපානකාරණා, ඉස්මතු කොට ඔබෙට අපට රැකවරණයක් දැණෙන් සලස්වන්නට සුදානම් වෙන්නේ. නැවතවාරයක් ධර්මසාච්චා වාරම්භ කරන්නට සැරසෙන මෝති. අපේ පූජනීය බලංගොඩ රාධස්වාමින් වහන්සේව ඉරි දසිත්නෙ තසපුූයේ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබනවා අවසර අපපස්වාමින්නාහස. ධර්ම සාචඡාාව ආරම්භ කරන කොට හැමදැම්වගේ අදත් අපි මතක් කරන ඔබට විශේෂයෙන්ම දෙසැම්ර්මාසම වර්ෂවසානයේයට දැංකරමක්‍රමෙන් අපි ංගලායිඉන්නේ දෙසැම්බර් මාසිෙත්තිස්වනිදා අපි මහාසිරිමත් පින්කමකට සූදානම් වෙනවා.නැතෙෆම් රේඩියෝව මාධ්‍ය සත්කාරගත්ත්‍රය දරමින් ඒ උතුම් පින්කම ඔබට ලංකරන්නට ඒ ර් ්‍රචාණ කටයුතු සිදු කරමින් මේ පින්කමට බෝ පොල්ල බලනට හැමට කටියයුතු කරන්නේ. මේ තුළ තිබෙන්න වූ වටිනාකම අප වචනවලින්ව ත්‍රස්තර කරන්නට බැරිතරම්. මේ නිසා ඒ උතුම් දායාදයඔබට තිරින කිරීම තම අප අපේක්ෂාව වෙන්නේ. අපි ඔබට සිහිපත් කරන්නට ඕන ලංකාවේ එපිට ඉන්න අපේම ශ්‍රීලාංකය ජනතාව අතරින් කිහිප දෙෙනෙක්ු එකතු වෙලා මේ අසිරිමත් පංකම සූදානම් කරන්න අපේ පූචනීය, බලංගොඩ රාධ ස්වාමින් වහන්සේගේ අනු ශාසනාවත් තුළ මුළු රැය පහන්වඩ තුරාවට ඔබේසිත් ධර්මයෙන් සුවපත් කරන්න. ඔස්ට්‍රලියාව ඉන්න පිරිසක් ඒ වගේම ලාංකීය ජනතාව බොහෝ පිරිසක් එකට එකතු පහදු කරගන්න. රුවන්වලි මහා සෑය අභියස දෙසැම්බර් මාසේ තිස්වනිදා. දෙෙසැබර් තිස්වනිදා. වර්ෂවසානයට දිනකට කලින් ආරම්භ කරන මේ පින්කම, ස එක් වනිද උදෑසන හයදක්වා අණ්ඩවම සිදුවෙන. තුන්්‍යමක් පුරා උතුම් ධර්මයෙන් හිත සනසවාගන්නට. ශාසන ප්‍රතිපදාව පිළබඳව සිතේ ගෞරවනය හැඟීමක් ඇති කරගන්නට. ඒවගේ මිත්්‍ය දෘෂ්ටිය බලවත්වන යුගක ඒ මිත්්‍ය දෘෂ්ටියෙන් ගැලවී සම්මාධටියයේ හිතපිහිටවා කටයුතු කරන්නට මේතරම් වටින අවස්ථාවක් ඔබේ ජීවිතයයට නො වෙන්නට පුළුවන්. අතිපූචනී බලංගොඩ රාදස්වාමින්න හන්සේ විසින් මේ තුන්ඥම පුරා. සිදු කරண்ண වූ දේශнаාව, හන්නට හිත සනසවාගන්නට. එදාට දෙසම්බර් තිස්වනිද හවස තුනවනවිට අයිතිහාසික ස්වර්ණමාලි මහා සෑ පාමුලට, ඒක රාශී වන්නේයි, අපි ඔබටරාධනා කරනවා ුවන්වැඩ චෛතරා මහධිකාරි අතිපෝචනීය. ඊතල වැටනුවවේ යනතිලකාවිදධානනායක ස්වාමින් වහන්සේ මෙමහා පින්කමට උනාාසගේ ආශිර්වාදයක් කරමින්, පින්කම සාර්වත් ඉල්ලෙසින් ගෞරවනිය ආකාරයෙන් සිදු කරන්නට, ඉමහත් කැපවීමක් මඟ පෙන්වීමක් ආශිීර්වාදයක් අපට සිදු කරන ඉතින් ඒ ආශිර්වාදය මතින්. tri Harරவாசி gaෞරேहा සangaराත් நேேர், அවාද උප thisෙஸ் அුව? පට මේ මහ ප මසිදු කරන්නට පුුවන්වලැබිලා තිබෙනැතිේ නිසා දැන්තියාම ඔබේයිත සූදානම් විය යුතුයි ඔබේ ජීවිතේ ෙසැම්බර්තිස් එක කියන්නේ ජීවිතේ කෙලිලොලින් ගත කරන සහ දුසිරිතේම හැසිරිලා සතුටස්ුවෙන දවසබ්බෝට පත්වෙලා තියෙන යුගයක එය වෙනස්කොට ධර්මයෙන් හිට සනසවාලන්නට ධර්මමාර්ගේ ඔබ යොමු කරවන්නට ගමන් කරවන්නට සහ ශාසන ප්‍රතිපදාවන් ආරක්‍ෂා කරමින් ශාසනය උපනූපන් පරපුරට දායාද කරදීමේ. උදාරාපේක්ෂාව මේ පින්කමත් තුළ පවතින නිසා යාසිරිමත් පින්කමට දැන්තියාමිකතු වෙන්නඇයි ගෞරව සිතින් යුක්තව ඔබට ආරාධනා කර. ධර්මසාකච්ඡාව ආරම්භ කරමු අපි අපේ ගෞරවනීය පූජනය බලංගොඩ රාධස්වාමන් වහන්සේව ධර්මසාකච්ඡාවෙන්ුවෙන් නමස්කකාරපූරකව පිළිගනුලක් අවසර අප ස්වාමිස. සොන්හසුේ වැඩසටහන සිදු කරන මාද. ඒවගේ මේ වැඩ සටහන ශ්‍රවණය කරන බොහෝ දෙනාද බොහෝවෙලාට ධර්මයට නැඹරු වෙන්න බොහොම කැමැති. එනිසා අපි. ධර්මයාහනවා ධර්ම ප්‍රතිපදාවන්නවර නියලට උත්සහදරනවා. නමුත් ඒ අතරින් අපට නිත්‍ර අත්තිඳන්න වෙන අපට මගහැරීයන්න කාරණාවක් පිළිබඳව. අපට පීඩාගෙනදින කාරණාවක් පිළබඳව. ධර්මානුකූලව විරණයක් ලබාගනට අදමා ඔබහන්සසිෙන අපේක්ෂා කරන අපේස්වාමිනාාස. ඇතැමිලාවට ධර්මයේ නිියරිලා ඉන්න ම පෞද්ජලිකු මා සම්බන්ධෝම සීපත් කරමින් සාකච්ඡාවට පිවිසුම ලබාගන්නම්. කොච්චර ධර්ම අටයුතුවල නියලුනටත් ඇතැම් අවස්ථාවලද අපේ හිතේ. නොහිතූ මොහොතක හෙම නැතිනම් යම්යම්කාරණා අරම්භයා හිතේ තරහවක් දේශයක් ක්‍රෝධයක් ඇතිය නවස්ථා තිබෙනස්වාමිනාස. ඇතැ වෙලාටය සාධාර හේතුවක් වන්න පුළවන් බැලුගැල්මට සමාජයේ සිදුවෙන්න්න වූ කට යුතුම් හා ැලුහම දරාගැීමට නොහැකිවමතුවන්නට පුළුවන් ඇැමලවට ශාසන විරෝධී ක්‍රා කලාපයන් හමුවේ එහම මතුවේ අවස්ථාතියට පුළුවන්. එකසි නමුද එය ඇතැම් වෙලාවට අපේ හිතේ මතුවීමත් සමඟ ජීවිතයේ. හිතේ ලොකු පීඩාවක් මතුවයෙන. එනිසා මටහිතතු අද දවේශය පිළිබඳ තරහාව පිළිබඳව කරෝධය පිළිබඳව ටිකක් කතා කලොත්ත එහෙම අපිට එය සැනසුම්මාර්ගයක් බවට පත්ව වෙ කියිය. එනිසාමා ඔබහන්සේ වෙත රද ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සැරැසෙන මේ මහොතේ ආරාථනා කරන අපට ඒ පිළිබඳව ටිකප කාරණා පැහැදිරිි කරලන්නෙ කියෙල පිස්වවා නස දේශය සමාජය වෙලාගන්නා හැට අපි දක්කිෙනවා. ඇයි දවේශය කෙනෙකු ගිහිතේ මත්තුවන්නන්නේ හටගන්න. මේ කාරණාව පහදලාද අපිට දවේශය පිළබඳව තවත් ඉදිරියට බව පොෝ කාරණාව වහන්සේසුර දෙනගන්න කැම ඒ සඳහා පිවිස්ුමක්ලාන ලෙස බහන්සේ ෞරවේ නස්කාරයෙන් යුක්තව රාථනා කරන්න. අවසර අපිේෂ මිනාන්ස. සියලු දෙනාටම තෙරුවන් සරණයි පින්වත් වරුුණ ඒ වගේ මනෙත්ත එ ෆෙම් කාඩ මණ්ඩලය අපේ මහා සංහරත්නය මේ උතුම් ධර්ම සාකච්්‍යාවට ඒකාත්මීය වෙන සියලූම් පිින්වතුන්ලාට අද මේ ධර්ම සාකත්හාාවෙන් දහම් කරුණු ජීවිතෙට ගලපගෙන බොහොම සතුටින් ධර්මමාර්ගය ගමන් කරන්නට වාසනාවී වාා කියලාපි පළමුව බොම මෛත්‍රියයෙන් ආශිර්වාද කරමු වරුණ පට්ටිග්හ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයෙන් ගැනීමෙන් පුද්ගල මනසේ දවේශය ඇතිවෙනවා සරලවිදියට කිවෝතිං දේශේට තුඩු දෙන සිදුවීම නැවත නැවත නුණුවනින් මෙනෙහි කිරිමතුළ උපන්කරෝධය දිවුණ වෙනවා නූපන්කෝදය ඇති වෙනවා ඉතින් ඒත් දේශයට මනසක් වහාම වේගෙන් වසඳ වෙනවා ඇත්තටම වරුණ දේශය කියන ධර්ම ස්වභාාවය පුද්ගලයකු කොටින්ම අවලස්සන කරනවා. ලස්සන නැති කරනවා. සොඳුරු බව ස්ෝභමාන බව නැති කරනවා. බුදුරජාණන් වහන්සේ බදාලනේ මෛත්‍රී ආනිසංස ලෙස මුහුණ පවා ප්‍රසාධජනක වෙලා දැකුම් කලු කෙනෙක්නවා කියලා. යනි පැත් ආදීනම ලෙස විවරණ දුොරුුවරණ අභාග සම්පන්න හීන ග්‍රාම්ම ජීවිත ලැබෙන්ෙනිවරුණ වෛරයේ ක්‍රෝධයේ පටිගයේ ආදීනවලෙස. ඉතින් එතැනහිතන්න තැනක්. අපි හැමෝම ලස්සනදේ සොඳුරුදේ සෝභමානදේ සිත් පිනබන මන බඳනදේ කැමති සුභ අරමුණු ප්‍රියාඩමුණුවලට සත්වයා නිසග වශයෙන් කැමති. සතුට හො එන්න ඔබ වෛරෙන් ඇත්වෙන්ඩෝනිි. පින්ංමත්වරුණ? දේශය පුද්ගල හදසන්තානක ඇතිවෙන මතුපිටට නොපැෙනන ගින්නක්වාගේ. ඒ ගින්න මතුපිට පේන අවස්ථාව තමයි නරක වච්චන. ඒවගේම නරක්ක කායික හැසිරී පුොද්ගලයකුගේ හිතේ දේශය ඇතිවුණනාම වරුණ සුදුසඳමඩල්ල ගණකලු වලා කොලකින් වැහුණ වගේ. එතකොට හඳ තියෙන වහැබැයි මේ ඒ හන්දේ එල්ලිය වැටෙන්න්නේන. මිනිස් හදවතක් වුණට මිනිස් පොඩේට පැමිණුනාට. හ ගුණධරමත් තිමුණට දේශය තිවු හමරඔක්හොම හෙලයනවනි දේශයෙන් හිතක් වැහවුණහම වරුණ මේ ඉන්න සැබෑ ස්වභාමේ වෙනස් වෙලා. ඒ පොද්ගල සැහැබිය වෙනස් වෙලා ඉඳුරාම වෙනත් පැත්තකට මේ මනස හැරෙනවා. තත්පර ගානක දේශයක් එෙනාවරුුණ ඒ දේශය බලබත්තුන් හාම අපි කොච්චර කතා කළත් විරූපරූප වචනකය වෙනවා. විරූපරූප හදහස්මතු වෙනවා. ච්චනයෙන් දමා ගැීීමම් අතින් පයින් ගල් මුල්ලින් දම ගැසීමම් අද වනකොට ලෝකෙවරන මහා යුද්ද කල ෝ හල හටරගෙන් ඕවනුන් ඒේ හමර ගන්නේ. මේ දේශන මැති ධරම ස්වභාාවේ. මේ දේශන රම පහල ට තු රි හාවත් ඇතුව වන්න පොල්ව. දේශත්තක හ ඇතිවෙනවා. ඒගේම වරුන මසුරු කම ඇති වෙනවා. දේශමල සිත්වල ස්භාවය. එතකොට ටික ඇතිවනහම අසමගිය අසමාධානය ඒවගේම ගල හද සන්තානබල දෙදරාගේ ඉරිහැලන බලාපොරොත්තු. ඒබගේ ඔවනෝනතර නොරුස්නාකම් එක ගෙදරක එක් යහනක ජීවත්ව වන නයිපොලොග වගේ වෙන්නවර්න දේශය නිසා. මේක විසක් වගේ. හලාහල විසක් වගේ. විස මුල්තියන මිහිරි අගතියෙන. ධරමයක් මේ දේශය කියන්නේ. අරන මුල් විසයි කියන්නේ දැ දේශය හටගත්තට පස්සේ දේශය දේවල් කරනකොට ඒ ඒ විපාක හැට ටි තාම අඳරු අදැකිීම. තුම ලැබෙන මතුමත්තට ෙේ තත් වන්නු ේ සහත හැසිරේීම නිසා පුදගල මේ හොදට නිදහසේ ද මගතොට ඇවි ද ගේ ල් කාල දල ෛර දල අන්තිමට ජීවිත කා ලෙට හිරේ ංග ට හොතක යි නි. එඇතුකොඩ බරන හිතන් නිත් පැත්ත දැ මම වර පිරිි මහගත් ම කියප හොදට කිව බැනපු නා හොට බැන්න මන ටික කර මහිතේ ඇතිව වන සතුට ආනෙකතම මිහිර අගකිවයි. එඒක මේ භාව අපි පෙටු දකින්නවොනි වරුණ. අක්කෝධේන ජිනයක හොම්. වරණ ක්‍රෝදේ දිනාන තියෙනමින්ද. මෛත්‍රේමයි. ක්‍රෝදේ න ත ම ත්‍ර හන්ස බ න්න ලා ප ොත්ව ත වාම හන්ස ෙ තකට බහිර දේල්වල මයි ඇංිල දිීකරන්නන්නේ මේක නිසා. මෙයා නිසා මේ සිදවීම නිසා තමයි මට තරහාහට ගත්තේ. එතකට ස්වාමි අහන්සේ ඇත්තරම, අරහා බාහිරත් එක්කද සම්මාන් ඇතන් අභ්‍යන්තේරත් එක්කද. ඇතම් මේ දෙකම තරහට දේශයට හේතුවක් වෙනවා. බාහිරින් පටිග නිමිත්වරුණ අභ්‍යන්තන යොුන් සු මනසි කාරරි ේද ගැතුවෙච්චක ම දශඇව වෙනවා. ඇතට බහිරඒ දේශර නිමතවන කාරණයක් තියෙනවා නනේ ඒ කාරණට ඕනතරම් ලෝක කාරණා තියෙනවා. අටහනේි පටිගන් ජාහිතිගෙන දේශනාකිරවාාගතු වහන්සේ. දැ සාමානින් සොළු කොඩා කාරණාවදන පටිගේ ඇති වෙනවා. ඒ පටිගේ ඇතිවන්න දැන් අපි ගත්තුතින් වරු. මගේ දැ බුදුරජාන්නම දෙවනක් කන්නවා. ප්‍රේමයින් ප්‍රේමේ හට ගන්න. ප්‍රේමයින් දේශ හට ගන්නවා කියලා. දැන් අප ගත්වදින් ඔො අපි ආසාකරන පුද්ගලෙක්කවා. ඒ ආසාකරන පුද්ගලයාට කවුරු හරි මෙලෝකේ දොස් කිය කියනවා බැනවදිනව පහර දෙවා. අපේඒ ප්‍රේමේනිසාට න්න දේශය හටගන්නවා. ඉලට දේශයෙන් ප්‍රේමේ හටගන්නවා. ඒක අනිවර්නු දැන් අප රුද් දගලෙක් න්න ුද්ධ පුද්ගලට බැනවදිනකොට ආ හිත බොහොම කැමති. ද ල ැදට හොම ම හය දිට මන අපේ හදසන්තාානවල මේ දවේශය වෛරය හටගත්තට පස්සේ ඒක අදැන් හට ගත්තට පස්සේවරුණන අන්දුර ඇතින් ඇතිවෙලාන ති ආලෝක නැතිවෙලාන. එතකොට අන්දන්තමන් අදා හෝත ය අන්දෝසෝ සහ රට ඕනම සහැස හාවට පොදගල දරි පත්වවා. හ මහින්නේ මේ කාරණ අපි ජීවිතයත් දැකින දේවලල් අත් ඉදින දේවල්න සමහරට අපිට හිතවත් නැති අපේ හිතේ යම්ආකාරයේ තරහක් වෛරයක් ඇති කෙනෙට කවුලට බැන්නත් කොච්චර දෙව ලිෙන නනි කොච්චර හොඳද කියලාල එහම ඒ හැඟි මතිවෙනකාරෙන් සසටු වෙනවද. අ සාමාන්‍ය හරිකයන්නේ. ඒදේ වනාට හොම නෙමවෙන්නති ට ඩිය වෙන්න ඕන අනහෙමන හිතෙන්නේ. ඉතින් මේ තත්ත්වේ සමහරිතනව අයාට එයාගෙන් පලිගත්තයක හොඳයි. දැන් මගේ හිත නිදහස් කියලා. හැබැ හිත නිදහස් නෙමෙයි හිතන කොච්ර. පිහි අගතර පත් කරගෙනද කියලා අපි හිතරන්නටව නොම දේශ කියනක මහිදනේ අදමන් සාකච්චා කරන්නට වහන්සගේ අනශසන ලබන්නට හැදුව බොහෝවිට මේ සමාජි දැම් වෙලාගෙන තිබෙන්නේ. ලෝකයේ පවිදරටවල් ගහමරාගන්නෙත වහන්සසි හිපත් කලු ඉදිහට ඇතරම දේශය නිසාමයි දේශවය කෙනාගේන් කෙනට විධාකාරයෙන් බලපාන හැටිය අපි දැකල තිබෙනවා. අපි සොවන්සමේ හොඳට ඉන්දලා එහෙම තරහක් පෙන්න්න ෙත්නෑ. ඒ ඇතිවන කටයුතු කරලත් නෑ බඩක් වෙලාට බොහොම නිියුණු මිනිස්ුුවයින්නවා. එඒ නිියුණු මනිස්සුයින්න. ඇැබයි එක පාරටම මොකක්කෝ හේතුවක් නිසා දරාගන්න බැරිවිදියට වෛරයෙන් හැසිරෙන ක්‍රෝධයන් හැසිරෙන්න්න තරහෙන් හැසිරෙන්න මිනිස්සුවින්නවා සහ. ඒ ඇසුරේ වන ක්‍රියාත්මකවීම මතෙන් ජීවිතයේ අඳුරු කරගන්නවා. සොහසේම ඒ ඒ සභාාවය මොකද ස්වාමිනාාසේ කැන්නේ හිත්ත තුල සඟවාගෙනඉදලා වගේ බාහිට කිම දෙයක්. ඒම පේ ඇතුව තිබිලා ක්ෂණයකින් මතුවෙන මේ කෝපය ඒ ස්කෝපේ ස්වාමිනන්ස මිනිස්සුන්ට කොච්චරහාණිකරදය කොහොමද ඇතිවෙන්නේ. ඒ හිත ඇතුළ ඔන් ඒ ිකැන මිලිනව තිබෙනවාට දේශය ඒ වගේ අක්ෂණයකින් මතුවෙන්නට මක්ද හේතුව වෙන්නේ. පිහත්වරුණ අලුයට තියෙන ගිනි පුලින්ංගු සුලඟින් ඒ අලු ඒවත් වෙලා සුළඟ වැදෙන්න්න වැදන්න අන මතුවෙලා එනවා මහා ගින්නක් ඇැවෙනවා තට ගි පුලළින්ගුවට පුොල හා ින්නක් ඇ කරන්න. ැ මතුපිටින් පෙනු ෑ හිම ගන්නක් තියෙන වවා. අන්න්නෙ වගේ මේ ලෝකගේ පුද්ගලයන්න්නඉන්නවා ඒයායට මතුපිටින් බැලුවට පේනෑ මෙයා දේ සසාහගත කෙනෙක් කියෙලා. හිනා වෙලා බොහම සතුටිංක් හෙම ජීවත්වයෙනවා. හැබැයිවරුණ මේ දේශයේ ප්‍රහණය වනතුරු මුළු මනින් මනාගාමි මාර්ගේ. අනාගම මාර්ගෙන් ප්‍රාණය වනතුරු අවස්ථාන රූපිවේ දේශ මතුවවෙන්න පුළන්. හැබයිඒේ අවස්ථා කහි පයක් තිගෙනවරන්න සමහර කෙනෙක් පටිග බෞුලයි. දේශ හුලායි ව්‍යාද බහුලායි. සුළුකුඩා අරමුණනේදී ඇවිසිලායන. සමාරකෙනෙින්ව එහිම සළුකුඩාර මනෝලයාට දරාගෙන ඉන්න පුළුව. හැබැයි දේශයේ ප්‍රහාණය නොවන ඕනම පුද්ගලකුට අවස්ථාවක් තියනවා ඒ අවස්ථාවදී දේශය ඇතිවවෙන්න පුළුවන්. එනිසා මතතු පිටික් හොඳට ඉන්නවාගේ පෙරුණට දේශය ඇති තාක් වරන ඒ දේශෝන බෙලා කි මත්තු වන්න ොල ඒ එකටකන අනුසේමටතමෙන් දේශය පැවතීමකේල්. වර්ණ දැන් පරජී තව හද මෛත්‍රය පුර ක ලෝකට කෙන. ඒ ප්‍ර සන්දිගන්නේ ෝම නස සාහර ිත්තයකින් නං ඒ සෝම නස සහගත සිතින් පිලිසිඳගත්ත එක්නගේ වැඩි චිත්තවාර ගානක් යනන්නේ භාග සිත්තු වන සෝ නස්ස මුල්රගෙනනේ එතකොට ඒ දේශයක් කාවත්වය දේශය වැඩි වෙලාව හිතේ හිටින්න්නේන. ඒ සෝමන සසාහගත ප්‍රතිසන්දිිකරතින වාසියක්කේක ඇැේ ඒෙම කෙනෙකට නත් සහර අරමුණ තියෙනවා නරුස් නාාරමුණ ඒවාගේ දේශ බලවත්්‍යන පුොල්වා හබෝ සතානන් වහන්සලා වනත් වරුන ්‍රක්මලෝකයින්ද මනුසල්ලෝකට අපපු කාලබලදදිේ. සිල්ල ම සිතිවිල්ලක් හිතලවත්ගන්න බෑ. රාගේ සිතිවිල්ල හිතලවක්ගන්න හැබැයි උපක්‍රම ශීලී රාගේ ඇවිස්වවා. රාගේ ඇවිස්වට පස්සේ දකින දගන පිරිමින් ගාතනයකර පවස්ථාතින රාගේ අත්තේීමම තමයි දේශයත්තේීම තමයි. එතට බලවත්වන නිමත්තතාාවහම ඒ පුද්ගලයාගේ රාග දේශ බලවත්වයනවා ඇත මෙතන අපේ ප්‍රස්තුතය වනේ දේශයණ ඉතිංවරුණු ඒ දේශයට නිමිත්තාආපු ගමම්ම හම ඇවිසිල්ලා යනවා. පුුරාණගෙන ගින්නක් වගේ මෙහමදත්වය බරු දැන් අ ලෝන පල ස ත්‍රරිද දේශනා කල දැ. ඉතා කඩාවත්තුර ප්‍රමාණයකට ලුන් කැටයක් දැමොත්තේ මුළු වතුරම ලුන් රසවෙනවානේ. හැබයි ගලන ගංගාවක ටෙකළුණු කටයකින් බහැන ලුන්රස කරන්න. ආන්නේ වගේ මේ හිතේ මෛත්‍රී හොඳට වඩලා තියෙන කෙනෙකුට පුලුවන්කම තියෙනවා දේෂෂ ඇන මට්ටමකට පාලය කරන්න. හැබයි එපමනගේ මෛත්‍රී වඩන්න ඇත්තා දේශය විසලා එන්න පොළුවවා. කොහොම උනත්වරුණ, ඒ ගින්න ඇතුළේ තියෙනවා කිය තැන දෙනයි එයවනිස මනසිකාරෙන් අපි කටයුතු කරන්න. මතුනොත්දේශයයටපත් කරන කල්වගනකකි බැවන්න පුලුව. ඒක පනිවිඩියක් දවේශයේ මතුුණනොත්වරුණු සහර ැනකෙන් දවේ සහගත ක්‍රියාවන් නිසා එක දිග්ඇස්සේවා කල්පස්තාාවහි වරය බාට පත්තෙෙනවා. දැන් දෙදවදතුන් මහහා කල්ප පහකට කලින් බැඳපු වයිරයා. මක දනේ අවසානි නිරේ තහම ජීවත්වෙන නිරේ ගිහිල්ලා. ඉතිං එනිසා මේ වරේකන ඒ තරම් අනිත්්‍යකවරුණ ඒතරම් භයානකයි අනිත්්‍යකවරන දැන් පංචානන්තර පාපකර්ම වලනි, මාතෘගඝාතන පේ තෘගඝාතන රහතන්නා පි ලගාතන ප්‍රහිරුපාද කරමේ. සංගමීියතකමි පංච ආනන්තරය කර්ම සිද්ධ කරන්නට දේශය මුල්ලනවා. ඉතිං ගොච්චර දේශය කියන එක දේශය කියෙන ධර්මත් ස්වභාවවරුණ මහාසාවජ්්‍ය කිප්ප විරාගී කියනවා මහාසාබද දේශනය මෙමැති වැරැද මහාසාහබද්ධේ රාගයට සාපේක්ෂව. ඇබැයි මනසේ දේශය වැඩි එක දිගයට එම පවතිනවාඩු. හැමෝග වනි අති බෞත්තරයකක් දේශ පවතිනවාඩයි. මකද දේශය කියන ගින්නක්නි ගින්නත්තෙක් ඉන්න කැමතින මිනිස්සු අරුණ දේශ සසාගත ක්‍රියා කරන්නේ සාතසුවයි බලාවරොත්තුයි. දේශයෙන් වචන කියන්නේ බැනවදින්නේ රෞද්ද්‍ර වෙන්නේ සතුට හොයාගෙන. කැමතින්නේේ නො ලැබෙන කොරන්න දේශ ඇතිවෙන්නේ අප්‍රියේදේ ලැබෙන කටනේ. එතකොට අපි දක්ෂ වන්න ටෝනගේ තා හොඳින් තොරගන්නට. ඇත්තටම යි මේ හිත කොච්චර සියම්ද කියලා හිතනවා. ඇතරම ධර්මතාව ක්‍රියාත්මක වෙනකොට අපි සතුට හොයාගෙන වෛරිය උපද්දවාගන අර කනාමැදිරක්. නුම බන්නට නැතම් රැහැයි මෙරුවේ උනු සුම ලබන්නට ආලෝකෙයට ලඟුණාවගේ තමයි. අපි සතු දෝයාගෙන මේ ගින්දරට තමයි ගිල්ලති න අන්තිමට ඒක හොද හොඳ උපමාව කරන ඒ බන පොතෙත්තිය හොඳ උපමාව කරන කිවේ ඒ මෙරුුව හෝ පලගැටියගේ ගින්න ආලෝකයට හරිම පියයයින වදිනකන් දන්න පිච්චනනා කියලා. ඔන්නවගේ තමයි දේශ ඇති වු හම බනිනම එකටක කියන කතතාරන්න ඇතුව ම නල්ග ොදැන් ිතන ම වගේර පරිමාවා කිය. මහොද පාමග ගන්නන් වක ඒගේ සතුට කතා නොකරින්දීම. යාගේ සතුට රවාගෙනින්දීම. එයාගේ සතුට තමයි හිරිද්දීම. එොට ඒ රතුට හින සතුටක් වරන. ොඳම උදහන්න තරයි වනට උත්තරාක මාරිකාව. ත්තරාකු මාරිිකාව සෝතබන් ආර්ශාවිකාවක්නේ. තමන්ගේ ස්වාමයාාවෙනුවෙන් අබිසාරිිකාවක් ගෙනැල්ල දීලා දිනගානක් බලාගන්න කල අවසරයක් ගත්ත බුදුරජාණන් හමට මහදානයක් දෙන්න. ලන්න හිම කාන්තවරම සාස නහිටියය තමගේ ස්වාමයාට අ ිසාරිකාවක් ගෙනැල්ල දීල එයාට සල්ලිදීලා? ගේස්වාම හොඳ ලාගන්න කියල අවසරයක්ක් ලග මුල කා දන දල්ි කු ැබ ි ද ැද ගෙන වාසා දැම්ම ිරිරකවට මුලාහමත ගන වර හල න උනු ෙල් ක්වල ත්තර මාමරිකක් ගලුවට නු තිල් හත්වන තිෙල් අබ පොපුරන තෙල්වක් කලා මේ කුමාරෙක් අවදේශගත්ත නෑන. මලන්න හිතල ඒම හිතුවන. ඒකැන් ඒගේ ඒවගේ හිතන්න පොළුවන් උත්තමාවිය මේ ශාසනි හිටිය. වනු දැමන් එතන කීප කාරන තවත් ොන කතාග ඇ හිතුවේ. මට මේ කාන්තාව මහා උපකාරයයක් කලා මක දුොපකාාරි මගේ සල්ලි අරගෙන හරි මගේ ස්වාමියයාට උපස්ථාන කරන්න ස්වාමියයාබැෙනුවෙන් ස්වා වනුවෙන්ට න්න්න කැමතිවුණන ඒක දැ ට මේ අවසරය ලැබුණේ එ ඔබතම මට ලොකුප කාා ගරපු ගෙන ගැනතුව අන්න ලන්න වනසේක ම තවත් මෙහෙමකාරනාවක් විම සුවතහෙම තැන් අපි අපේ යහපත උදෙසා තවකනිෙකුට අ කකුසල්ල අපි රගත්තීමද ඒවාගේවස්ථා උත්තරා කුමාරිකාව මිසාධිවක්ගෙනන වාමියාව සොතුට කන්න තියද මන්ගේ අරමුණ ක්ෂාත් කරගන්න. ඉතිකරට තව කෙනෙක් වර්දය පොළ බවාලීමක් නවෙේද. එතන ඒම ගැටලුවක් නැතිත. සිංහත් වරුණ ඒ සමාජ සම්මතිය තුළ නගන සෝභිනයක් කොසවා තැබීම මේ ජය සමාජ සම්මතයක් ඒ රාජ්‍යවිනයින් රාජනීත ඒට අවසරයක් තිබුණ. අවසරයක් තියෙන පසුබිමක ඒක වර දක්නේ අවසයක් තියන පසු රාජනීතය අවසරයක් තියන පසුබිමක්. හැබැයි වරන රාජ්‍යනීතය අවසයක් තිබනක් පහල වෙන ලෝබේ. හැල්ලවත්ඒ එක වද්‍ය ඒ කකුසලයක් නොව කියල කාටවක් කියන්න බෑන හහින වැඩා ග්‍රාමය වැඩක් නමුත් අඩ ික්ෂාපදමිදීමට යන්නේ නෑ රිජුවම. ඇවැ රිජෝම නොගියට සැහැන මට්ටමක අනතුරකුත් තන තියෙන දැ ම කිවවරුණ දැන් මේ කාන්තාව ගැන උත්තරා කුමාරකාව හිතුවේ කොහොමද. අහිත වෙනස් කරග චක්කවාලන් අති සම්බාධ වන බල නෑහිත්ත පේදී මේ සක්වල පුංචි. බ්‍රහ්මලෝක අතිනචක ්‍රහ්මලෝකකිත් පුංචි. මම සහායිකාව ගුණෝව මහන්තෝ මගේ යෙහෙළියගේ ගුණමයි මහන්ත බලන්න මිහිත පිරිිමි අබිසාරිකාව ගැන හිතන්න. අහන්හි ඒතන් නිස්සාය දාානංච ධාතුන් ධම්මච සෝතුන්, අලත්හන් ම මේ බුද්ධ පච්චනයම කිවිවරුණ හරි වැදගත්ම කාරණ. මේ මගේ එහෙළියහින්ද තමයි මන් දන් දෙන්නයි ධර්මශ්‍රවනය කරන්නයි ලැබුවි. එනිසාමා ඔබට දේශ කරන්නේ ඔබ තෙල්මට බක් කළ. මෙම හිතන්න පුළුවන් උත්තම කාන්තාව මේ ශසන හිටයනන්නේ. මේ ගිහිගේ දරේ. අරනුමරිකාව ඉතින් වරුණ මේ මොන අවැඩක් කරට දැන. ඉතින් අපි අන්නේ චරිත ආදර්ශ කොට ගන්නනනි දේශ බහුල චරිත ඇසුරු කරන්නවා දැන. වන්න දේශ බහල චරිත ඇසුර කරන්නකොට දේශ ඇවෙනවා. හම දේශය ඇතිකරගන්න න රෞද්‍රකරන්න පංච තැන ගි පුලෙග වගේ පත්තුවෙලා පොරල ඇසුරු කරන්න කරන්න පුදගලෝ දේශ හගත වෙනවා. සනසුම ඒතකොටේ දේශවය මතුවය නවස්ථාවන් අපිට අපිට ප්‍රශ්න තිීන සවන්ස හඳරගන්න බැරවීමනි. අපි ඇතැම් වෙලාවට. ඒ දවේශයෙන් කටයුතු කිරීම තුළ ලැබින්න වූ ප්‍රතිඵලය බුක්තිවිින්දට පසුව. ඇතැමිලාටා අරෝබහන්සි කිවෝ වගේ සතුට දෙැන දෙන ප්‍රීතිම අවස්ථාව බවට හිතේ ඇතිවෙන්නට පුළුවන්න්නේෙහි ආදිිනව කෙසේ වෙතා. ඇතැමලාට ඒ ද්වේශයෙන් කටයුතු කිරීමනිප අසුව පසුත වෙනවස්ථාවක්ෙන්න්න පුළුවන්. පසු ඒතුළම ලොකු පේඩාවක පත්ව්‍ය අවස්ථාවක් එන්න පුළුවන්. එත අපි දවේශය ක්‍රියාත්මකරතන පෙළබෙන්නේ. ඒි හඳුගන්න ැරිවන්න වාමන් වහන්සේ වෙන අස්ථාව එකනපියේකට පුහුණ වෙලා නැද. එහම නැතිනම් අපිට දේශයේ පිළිබඳව හැඟීමක් වැටහීමක් නැති නිසාද මොකද. එහම අපිට දේශයක් මතු වෙන ය කියල් හඳරගන්න බැරිවෙන්න ැතඒකට මුලා වෙලා හු වෙලා දීන්න අපි වක්්චන කිවත්. පිින්වත් වරු දේශය ඇතිවෙදන්නේ මොහයත් එක්ක නැතිවෙන්නේ. මොහෙ නැමති අඳුර අඳකාය තුළ තියන්දවල් පේනන හැනි? ආනේ වගේ මිත් දේශය ඇතිවුණට පස්සේ අඳරට වැටල ඉවරයි ඒ මනස. රක ොහෝසේ දර දරට යම. එතකොට කල් ඇතිව මේ මනස පහුණු කරන්නඕනි. පොහුණු නොවීම තමයි දේශ ඇති වන්න තිය හේතුව අප නි මන කාරය පුහුණන කොත් ෛත්‍රිය සම්පාදන ළ වි ේෂයෙන් නිත්‍ය භාවනාවේදනොත්. සියලු සංස්කහර ධනම වහ ගෙවී අනිත්්‍ය වලා යන ාම නිකළු. අසම ති මහාව ය ගත තිය බැ ගත්තුවොත්. සෑහ ට ම ක්නක්. හි ගේ ීර ොමනිය දත් වාද සමන්නාගතයිකල් අ සුබය දෙෙේ බලනකොට ඒහම බලකට හිත ඇතිවන මෙහම ශරිීරය මෙහම සබභාවයක් හෙම ජීතකට සක්කා දික්ට හන පමණකට අඩුව වෙනවා. ආත්ම සං ල් වැඩෙන් වැඩුවෙන්න්න මාන්‍ය ඇතිවේෙනවා. ඒත් සමග ට නුරු ා දව සිදව වන නි පත්ෙන් දේශයඇති වෙනවා ඒක තමයි ස භාවේ මේ මනසේ ප්‍රකෘති ස භාාව දේශයකිනක ප්‍රකෘතියක්ේ මනසේ ඉතිං අරුණ දේශය ආදන මෙිහි කරන්නනි. සතරපා දුක්මෙන්ෙහි කරන්නටඕන. දේශයේ දින නම් මෛත්‍රී උපකාර්ග ධර්මයක් ලෙසහි කරන්නටඕන. ඒ වගේ මෛත්‍රී වඩන්නඕන. හිත්ත තණන්ඕෝනනි මේ මෛත්‍රයේ විෂේ, ඉවසීම විශෙහි. නරාගැනීම විෂෙහි. එක කාලාන්තරයක් පුහුණු කළ ලබන ජයගනාාණයක් වරුණ. එක පාරටම බැයිතින් දේශයේ වහම මතුවෙන්ෙකට දෙේ පුදදුවෙන්නඕනි. ඒ ගින්න ටිකටක නිමීයනයක සංසාරක ඇවලුුණ ගින්න මේ නිවාදමන්හාදන්න. එනසක මෛත්‍රී සිතක් හදවතක පහල වෙනවා කෙනෙ ආශචරයම. ඉති අපි එහෙම හිතල මේ හිත හදන්න බැරිකමක්නෑවරුණ පුළුවන්. නිතරම මෛත්‍රයෙන් මෛත්‍රයට පෙළමිලා මෛත්‍රේ සහගත අනුසාසනාස්ව වනය කරලා. මෛත්‍ර සහගත වච්චන හැසිරීමති බද්ගලෝ ඇසරු කරලා අනිතක තරහත් ඇති වෙන කොට බරුණ තිං බද්ගලියන් තහහා ඇතිවෙලා එක ඔඩුදුවෙලා ඒවා නරක කායවාක් මනුව කරමල්ට පෙරලන්න පෙර. විශෂ නරක වූ කායවා කරමල්ට පෙරල්ලන්න පෙර ඒසිදුව ගහරගන්නු කොහමහට. ඔසන් සමගැරීම තකොට දේ මිදිනට හේතුවා. ගුද්ධෝ පිසෝ නාවි කරෝති කෝපන්කයෙන්වනි. යෝ පණ්ඩිතෝ කෝදනසෝ නසාධූනි පණ්ඩිතය නුවනැත්තක් කිපපුුණත් ප්‍රෝධය පලට කරන්නන්නේෑ ක්‍රෝධී ප්‍රකටරන්න හිතේ තරහාවත් කයින් වචන ලිට දාානෑ. තට කයින්ව වචනින් එලිට ොදා සිටීමම ස විසාලරජයක්ග හන. හිතේ වූ පන්දේශයේ කයි ලිරදන්නේ ප්‍රාණගාතිය එමනත් අංගුවෙන් මහාසාවාදදවා සිින්ද කරන්නේ හිතේ තිබුණ ඒමට අට වෙන් දන්න පසනන්නේ. ඒ එනිසාවා මේ ඒකත් ජයගහන් ඉතින් ඒකත් වරනු ටිකටික හිතල් හදාගන්නටඕනි. ටිකටික හිතල් හදාගන්න අනිවාරෙන් හිතන් ඕනි වරුණ තනි වෙලා මැරෙන සිද්ධ වෙනවා තනි වෙලා මැරෙන සිද්ධ වෙනවා තනයේ මවා තනි වෙලා ැරෙන සිද්වෙනවා මේ තාවකාලෙක මොුණගහච්ච පුද්ගලයන් මේතුල ඇති සසාදාාතන සනාතන බක්නේ අස්ට ලෝක ධර්මය කාටත් පොද දෙය ඇයි ම මේ දේශයගන්න ම මගේම ලස්සනයි ම නැතිකරගන්න. මමමට ආදරේන? ඒ පතිේදෙන්න්නවන මගේ සැපතන ම හොයන්න සපත සොයනම විපතගෙන දෙන මේ මහගන්නම් මොකරද ලංකරගන්න කියන මේ මනසිකාර ඉන්ඩෝලි. ඒ මනසිකාරයේ අර දේශයට තුඩු දෙන නිමිති එන වෙලාවට ගන්න දක්ෂ වන්නඩෝලි. අපිතුම ද මතන ගහ පුදගලත්තේ කතාගන්න ගොඩන අද ට දේශය වි සෙනවාම ම හොදට කිය නවා කියල කන ත ගන ගොත් මද වන්න යන්නීම දේස සහගත වන ඇවිල්ල එන්න පැටලෙන්න්න ගිනිගන්න බලාගෙන යන්නන්නේ ඒහම නැතුවගේ අද මේ පුද්ගලයාමට බනීව. තියන නරකපච නොලි කතා කඩායි මක් ෑම වසනවා. අර පුුණඩ මන්තතානිි පොද් සහසකපු විද්‍යිය කොයි තරන්ගේ දෙගල බලන්න. ඔන්න මන්තානිිපොද් සමන්හසගේ අවවාදේ හිතපුවිදය අරුණ නේද. මේ අය ගැහුවොත් මාව කපන කොට නෑ කලම හිත හදාගන්න. කැපෝත්කෙට රන් නෑන කමන්න කල කොටල නිකඉන්නව ඒම හි හදාගන්න මේ වචන විතරක් නෙේ මරුණ. ඒ හදබතය සැබෑම ප්‍රතිං්ඥාවේ මේ සාමාන්‍ය කනෙක්ෙර න මේ ප්‍රති්ඥාව විරන්න හදවත්. කායිදලිය භාග්‍යවත් බදුරජාණන් වහන්ේ දිිය. ඉති බොරුරන්න කෙනෙක් පුළුවන්ගේ බොර කරන්න පුළුවන් කෙනෙක්කි දියේද. එනිසා ඒ සත්්‍යය ප්‍රකාශ කරන්නේ. එතකට වරුණ ඒ මඟ පල ලබල නම ඉහෙම කියන්නේ. එනිසා ආශ් චරියමත් උතුමාන්ගේ ස්්‍රාමක චරිත අපපි අධ්‍යනය කරන්නඩෝනි. අපිහිතන්න තන අනිි පැත්ත වායනස. බොෝවෙලාවට බහෝ සමාජයේ බොෝදන හිතන්නේ ඒ අනි පැත්ත මම දැ ඇතම පුුණන්න ස්වාමන් වහන්සේ පිළිබඳස හිපත් කරන්න කොට අපි අපේ පැත්තෙන්න හිතන්නේ. එහෙම ඉවසනයක මදිපුංචිකම පෞරුෂයහීන කර ගැනීම ලැජ්ජා සහතවීම මිනිහෙක් නම් ඕනම දේකට අභියෝගාත්මකෝ මුහුණදන්නට ඕන එකක් ගැවුවොත් ඒකට අනිපැත්තට අපිත් පහරක් කෙල්ල කරන්න ඕන කෙලමින් එහෙම අපි තන්කොට. ඒවරුණ ඒ ආත්ම සංඥාාවන එන්නේ ආත්ම සංඥ මය මගේකෙන් හැගීමේ මතුවෙන්නේ. එහෙම ඒ නිසාපී ලොකු විනාශේක මුළල පුර නොවපේජීවිතවල. න ස වහස දැව ම දේශය සම්බඳධ සීපත් කනකොට. සෝතාපන් භහාවයට නැතං සෝතාපන් සකදාගාමී කියන මට්ටමේදී. දවේශය තියෙනවාය එකෙන කාරණය බුදු දේශනාව. එතකොට ඒ ඒ තත්ව ඒ තියනෙන දවේශීය ස්වාමි වහස දැන් අපි සාමාන්‍යම් සාමා්‍ය ජීවිති සාමා්‍යමට්මේදී මතුවන දේශයට වඩ වෙනස්ද. එහහි වෙනසක්‍රම් එකන ඒ තුළ ක්‍රියාත්මකවීමක් සාමාන්‍ය මනුස්සෙක් ඒත්මක වීමට වඩා වෙනස් ස්ුරූපයක් ගන්නවා අද සුවවාන් සකදාගමී මඟ පලබොක උත්තමන වහන්සේ ලතුද. පින්වත් වරන උත්තරා කුමාරිිකාව සෝවාන් ආර්ශාාවිකාවක්න. දොර බලන්න ඒ කුමාරිකාව කොහොමද කියලායි අස්ථාවට මුහුණ දුන්නේ. එතකොට පපුහුදුන් ප්‍රථග්ඥන මනුසගුගේ හිතේ ඇතිවන දේශය මහා ලැවගින්නක්වාගේ. එතකොට අ ආරයන් වහන්සේලාගේ හිතේ ඇතිවෙනවා සහල්ලාට දේශයක මෝහම සුළ දෙක්. ඒ ේද දශන්ය තරාතකට ඇදගනයන්න න්නේනෑ. ඒකට උදහරයක් මම කියන්න වරුට මතකයිනේද විශාකා මහ පාසිකාාව දවක්ද බදුජාහ ළඟටවල් එක මිඳිමින් හන්ඩුවා තමගේ මිනි පිරියක් මැරුණ කියලා. එතතුේ මනි පිරිිය මැරිච්ච සිදුවීම විශාකාාවගේ හිතට බොහො පීඩාවක් වන. ඇකොට ඇන්ඩවා කියලා ැනේ මහදේ පහලවෙ දේශමූලසි. ඇතුට අන්න්නේේ වගේ දේවල් නිසා එංචි දේශයක් ඇතිවන්න පුල් වනමුත්යක මහහාසාාවදනන්නේ. ඒ ආරයන්හන්සෙල්ලාගේ හිත්ත කියනෙ ම පුදදුම විරාගෙහි තක් සුනීල පොගුණනක් වගේ. ඒ ඔතුමට ආත්මසන් සක්කාය දිට්ටිය යෙනකන් තමයි වරුණ ඔය ඔක්කම පශටිකෙන්නේ. සක්කාය දිිට්ටිය බලවත්වෙන්න බලවත්වෙන්න. ඉතන්නේ හරි මාආඩම්බරෙන් අරි මහංකාරව. පුදදුම මාන්‍යයගෙන් ගම්‍ය අධිත්්‍යතන මතමයි සමතා ජගතාකරුමා කියලලා වචනකකිවත්ත එහෙම. පිරිසිදිරයටට යන්න එත්තේෙම. හැම පැත්තෙන් මත්තු කන්සනයට යන පර ම්බනට මයියන්න ම හ දක් . ඒෙලාදකින මුලු ලෝකෙමතිී නොච්චනවරුණ. යුද කලකෝල් හාල පැන නගෙන්නේ වර්ගවාද කල්ලිවාද පක්ෂ පාටවාද පැනනගෙන්නේ නිරිසියාාව මසුරුකම පාදක කරගෙන. ගුදුරජාණන් වහන්සේ සමංගාරාමෝ සමංගරතු. තමගිය මගේ කලා සමගීම මඇල්ලිවාසය කළ සමඟිවන්න අවවාදනුසාවාසන කලා සමගය වෙද ගත්වෙෙන්නේ. පරිරහාදාගන ඕන තනන් සංසාරරි පුළුවන් අරන. මිනිස් ජීවිතය ගඩත්තඇවෙල්ලා අපි නේද කොහේ ද ආපවායි. ඒද ල්ප ගාන කල්පකීයකට පහවවෙද අපේමිහම එක තූන. ඒය වෙෙන් වෙලා යනෙ කල්ප කීයකද මේ තාාවපකාලෙක්ව හම්බේච්ච උදවිය වෙනුවෙන්. හිත්වල බද්ධ වෛරහදාගන මොන අමාරෝකරදම මේ වැටෙන්නේ. අපිට විධ විදධ පැතිකටඩබලින් සිදුවීමම් නිිරීක්ෂණ වන්න පුළල්ුවන්. විධාකාරෙන් සාධහරණය යොක්තිය මග එහෙම කියල මතු වෙන්නේ. මෙතන යුක්ති ධරනමේ පසිඳලන්ත ඕනි සාධාරණ්‍ය පංවදන්න වන මේ මට කටපියගනිද රයන්නන්නේන මන හිතවාදීවේශයෙන්. ඒගේ කරුණාවවේශයෙන්, මෛත්‍රියවේශයෙන් මේ දේශය මතු වෙනවා. මහා වේදිකා මතර නැගිලා ලද බොලොද අදහස් ඇරපාල මිනිසුන්ගේ හිත්තුල දේශය වපුරලා හිතනනම් මේක තයි මාන හිතවාදකට එනිසමි වංචනික ධර්ම ක්‍රියාත්මක වෙනකොට මිනිසුත් අවත් අසරන වෙනවා. මරණ ඉදිරියවරුණ ඔක්කොම අසරණයි. ගෞත්තම බුදුරජාණන් වහන්සගේ සරණ ලබනව කිය කියන්නේ මෙත් වඩනවා. කරුණාව වඩන මුදිිතාහාව දෙවනු කරනවා. ලෝක අනුන්ට. ආදරේ කරන්න කලින් මෛත්‍රය දක්වන්න කලින්වන්නු තමන් ගැන තමන්ත තමන් ආදරය ඇතිගෙනෙක් වෙන්න පාය. ඒ මයි වස ඇතරම මේ අපිට හිතන්නට හොඳ මගක් මේ විවර කරලා දෙන්නේ ඇතරම අපේ ජීවිතයේ බහුලෝම තිබෙන ධර්මතාවත් තමයි දවේශය කිය අනිති නිසාවන හානිියත්තෙක්ක එය මුල්ලනු පුටා දමන්නටකි සේවෙතත් යම් තර්මකට හෝ පාලනය කරගන්නට අපිට මේ ධර්මාවවාද කොච්චර වටිනමත සොහස සකායදිට්ටිය බිඳින්නට බුදුදහමින් තොරව නැතන් සම්බුදුරජණන් වහන්සගේ මඟ පින්වීමෙන් තොරව වෙන ක්‍රමයක් ඇත්තෙම නැත. කිසි සේත්මනෑවරුණ. කිසි සේත්මන දෙවනුවත් නෑ තවනුවත්. සක්කායි දිටි නැති කරන්න මග කියන්නේ තතාගත ධරමය පමයි. විපස්සනාව ගෙන කියයාදන තතාාගත දරමේ පමයි. ටිලක්‍ෂණ මනසිකාර ගැක කියයාදන තතාාගත දරමය පමයි. බුදුරජාණන් වහන්සගේෙන් පමණමයි. සක්කා අයදිිට්ටි පහානාය සතෝභෙක්කු පරිබ්බජයේ සක්කා අයිදිට්ටේ නැතික කරන්නට මග කියයා දෙන්නේ. එනිසා කායප පකෝපන් රක්කෙහියේ වචීපකූපන් රක්කෙයේ මනවපකෝපන් රක්කයේ කය වච්චනය සිත කෝපයට පත්කර ගන්නේ පා එතිනේ සක්කායිදිට්ටිය බිඳින්නට සුහකරනවායේ කියලා තැමිලාට මුලාවට පත්වෙන්නේ. සිදුවෙන අවස්ථා තිබෙනවා වෙනවෙන පර්මතාවන් හමුුවේ කටයුතු කිරීම තුළ වෙනම මඟ පින්වම් හමුවේ ක්‍රියාත්මකවීම තුළේ නිසා බුද්ධ විශය තුළ බුදුරජණන් වහන්සේ දේශනාව තුළ හික්මෙනවා හැර වෙන සරනක් නැති වග මනාව පහැදිල වෙනවා මේ කාරණ තුළ. සස දේශයක්ත් සමග ගැන අපි සන්හන්ස තුවේශය අප හිටි හතගත්තට පස්සේ ඒ සමගම මතු වෙන තවත් අකුසල් එනැන්කුසල් කන්දර වක්තියෙනවාදී ක දේශය මත පිහිටම සිදුවෙන තවක් අකුසලයන් මතුවෙනවාද දවේශය හරහාම. කොටන්ම බරුණ දේශය කකුසලයක් අකුසල චිත්තවෝත් බාදයක්. දේශය කන ෛතසක ධරමයක් දමනස වේදනාවත්තයක තමයි දේශය හටගන්නේ. හටගත්තට පස්සේ ඒ දේශය බද්ධ වෛරයක් දක්වා ගමන් කරලා. ඒ දේශය තුළින් අඩ මං මුලින් ෙව්වාගේ ඒත් දේශය ඇතිවෙලා ඉන් අනතුරුව. හ බද්ගල ගහතන සිද්ධවෙන්නට ඒළඟට අනුගේෙදේ ොර මැරකම්කර ඔයාගේ කායික ක්‍රියාව පිළිබිම්ි වෙනවා. දේශේතු අකුසල රාසි අකුසල රාසිය කියලා කිවේ කාමච්ඡන්දයට ව්‍යාපාදීයට. එක අකුසල රාසි අකුසල කන්දක් දේශයකයන්. අකුසල කදක් නිර්මාණයකවවා. පොු මුලින් හටගන්නා දේශේ ං තැනකින් හටගෙන සමට වචනයයක් හෙේවෙලා එඒමනැත්තන් චුට්ටක් කැගේ හැපිලාර මතකයි නදවරුණන සාරිපද්දසාමන් වහන්සේට බොරු චෝදනාව කල් කෙරයා භික්ෂ. සාරිපුදතයන් වහන්සේ ගේ ඇගේ හැපිල ට හල යන්න ගේයා කියලා හගතුන්නද සාරිපපුත සමන් වන්සේ ගෙන්නවා. විස්වාල සංි පිරිසක් එකුතු සාරිපපුත සමන්හන්ේ සිංඟනාදයහන්න. ඉතින් සාරිපත සහන්සේ වදාලා ස්වාමීන ස්වාමීණී මේ සබ්‍රහ් මචාරීන් වහන්සේ නමක්කගේ ඇගේ හැපෙල සමාබනොගෙන යනවනන් එයා කයගත සතිය නවඩපු කෙනෙක්. මම මහ පොලොවහ සමසිතකින්කා අයගතපති වඩරතින මේකය මට අත්තිශයෙන් පිළිගල්කිව. මේ කයේ පිළිකුල් භාව ස්වාමීනි මෙන්න මෙහමයි. කොහොමද හරියට ලස්සන තරුණයක් සැරසිලා ඉන්නවා. මගුල් ඇැඳුමකින්. අන්නේ වෙලාව ඕජස් බේරෙන සරපකුණක් වන්න සරපුණක් ගන්න එහම පැත්තේ මේ සරපකුණ පිළිකුල්ලන්නේ සරපකුණක් ැෙ තනිකර මස් ගොක් මේක පනෝ ගහ පන් හිතන දෙයන්න අනන්නේ සරපුණ බෙල්ල දැම්මාම කොහොමද පිළිකුල් කරන්නන්නේ තරුණ අන ගැකිව මට මේ කය. එහෙවෝ කයක් තව කෙනෙකුගේ ඇගේ හප්බල මම සමාාවනොගෙනයනවන්න. සිද්වෙනදයන් ඒගේ සිංහ නාදයක් කලා බරුණ එතකොට අන්නේේමයි ඒ කායගතා සති මහවනාව වඩපුේ මහා උතුම ඒවාගේ උතුම මේ ශාසනි හිටිය බරුණ එතකොට අභූතයෙන් චෝදනා කලා අභූතයෙන් චෝදනා කලා ඊට පස්සේ තමන්ට මේක ගින්නක්සේ දාාහයක්ක්ෂේ දරන වැදල සමගත්ත වෙලාවට එනිසාහත්කඩක ඔලෝ පි පිරුවෙන ඒ පුන්ගලයාගේ. එනිසා බරුන පුංච තැනින් හටගන්න දේශ ොඩු දුව ඒසේ ඔඕ නොනන් ඇන කොටාගන ගහ මරාගෙන මහා දිග්ගහැස්ෙන්නේ මුලින් සත්පුරස ඇසුර ලැබනනෑ ඒ හටගත්ත දේශය කඩාගන්න. දේශය කටගත්වො ත්‍රාගගේ අටගත් මනෝභාවනය භික්සූන් හබල ළඟටගේල එක කියම් නෝනිවරන. ැ මේ මගේකාලෙ මෙහහි උතුම් බුදුසනක් තිබියද. ිල්වත් ගුණුවත් මහා සඟරුවන වැඩ සිටියද. ඒවතුන්වෙත ගිහිල්ල හිතේ ඇතිවන්න අබල දුබලතා ගැන කියලා ඒවට දරම උපදේශන ලබ හික්මෙන්නෝන සංවරවෙන්නෝට. දේශනිසා භවය. ඒත්මක වෙන්න කොමස්න්හන්සේ කෙන්නේ දේශවය ඇතිවුණු කෙනෙක්ගේ මරණයෙන් මතු ඕට මොනවගේ උත්පත්තියකටද එය හේතු සාධක වෙන්නේ. වරු භවයකිවාම් කරම භම උපත්ති භවය කියලා ආකාර දෙකයි. කරම භයකනකට දේ දේස දේ සිතු විල් න තං දේශමොල් ිත් පහලමීමම කරම භවය ඇදකට එකග ලැන ප්‍රතිසාන්දී දැ දේශයෙන්නතු දවදතුන් නිරයගගේ සතටා පායතන කරම බහෝ සයින්යන්නන්නේ දේශය හේතුවවෙන පුන්ගල සතරා පායියට හිලන්න. ඒ සහගතව හැපැරිත් අයි සතරාපායි තැනකරතමයි බොහෝසේන්ගේ. අර මතකයි නියද වරනටාරක භික්‍ෂුන් වහන්සේ නමක් සමාව ගන්න කියදදි සමාව නොගෙන සාරිපදසාම නබට දොස්ක කියල නිනේගී හැ. එබග තබ කොච්ච අවස්ථාදයනමද. එනිසා දේශයටල් ලැබෙන උපත්ති භවය තමයි සතරාපායි. කිසිම සකයක් නයි ඒකෙන් අපි මර්ණාසන්න මොහොතේ දේශී ඇති නොකර ගැනීමට නම් හවහා පොහුණ වී යුතු. ඒ සඳහාම යොමුවෙලා අපි ඒ සඳහා ශක්තිමත් හිතා කදගෙන තිබෙනටවන නැත මරණනාසන්න මොහතේ හෝ වෙලාට දේශීමත් ව නවස්ථාව පියහල තිබෙන නේ සවන්ේනිසා ඒ අවස්ථාව හරි වැදගත් පින්වත්වරුනෑ හොද කාරනයක්ක මතු කලේ. දැන්සාමායන අපි මේ කාලේ අපි යන්න පුළුවන් ඇගිට ඉන්නවාඩුවන්න පුළුවන් අපි කෑම බීමටි ක අපට ලංගර ගන්න පුළුවන් අපිවැට අප කරගන්න පුළුවන් මෙම කරගන්න පුළුවන්කම තියදදිත් පොඩක් කිහිමේ වුණු අ අපි කොචර දේයක් ඇතිවෙනවාද. අපිට කෑම කෑමෙක බදාගන්නන භගරන්න පුුවන් නමුත් බෙරදුන්නතන් කොචර දශයක් ඇතිවෙනවාද. ඇතුර අපටම කෑමක බෙදාගන්න බැරිමහතකි බදල දුන්නඇත්ත අප ලංඟව වතුරෙක තින අරම් ොන්න පුළුවන් ඒත් අපට එක ළඟ දුන්නතන් ොචර සරහ ඇතිවෙනවාද. එතු අපිට තර ගන්න ැරි මොහතක්. ඒ කොම දශයක් ඇතිවේද. තකොට මරණාසන්න සමය කියන්නේ ඔය අතේපයි හයිය නැතිවෙන කාලෙ ඒගේ වෙලාග කොයි විදිහයේ බලව දේශයක් ඇතිවේදවරනු එතකොට අරන බවි නැගීන්න ලේසිවේද. වචන කියන්නත්බ දැමකුත් කියන්නත්බ. එතක උපස්ථානක උපස්ථාවයක අතහර දාළම යනවා. කරන උපස්ථානෙ කොහොත් හරියන්න මන. අක මැති පැත්තටම අපපෝ හිට වලතියන්නේ. අක මැති විදිහටමයි ඔසවන්නේ. අක මැති කෑමමයි ලැබෙන්නේ. අක මැතිය වචනමයි ඇහෙන්නේ. ඒකට රන ම ර වෙන වෙලාවක්ගේේ කාන්තයෙන් ගෙනවා. ඒ මරණාසන්න සමේදිහිතක් වෛරයෙන් තොර කරගෙන ෛත්‍රයෙන් යුක්ත ගරගන්න දීර්ග කාලි නිතා හොඳ පුහුණුුවවත්තිෙන් නි. එක ලේසි දෙයක් නෑ. මොනව පුහු අදේ ස දාකල යුත්තේ. පැහදිලො වරුණු මෛත්‍රීව ඩන්ඩුවනි. මරණ සති භාවනාවඩනවා මෛත්‍රී වඩනවා. සමත විදශනාවට ඇතු ලත්ව වන්න ඕන ාාවක ද ද කරන්න ලුව. විශේසිෙන් අනිත්‍ය සංඥ්‍යාවගදයක් හොඳට ප්‍රගුණ වෙනකොට මේ නිත්‍යයයි කෙන අල්ලගැන්න දේවල් ඇසුරු කරගෙනමන මේ ගැටම් පැනනගන්නේ මේ දේ මෙහෙම වෙන් ටෝඩ. නිත්‍ය සංඥාවෙන් හිතනවා. එතුකට මේදේ මෙහම මෙවුවනි කලා හිතුවත්ට එහම නොවෙන කොටඔන්න ගටනවා. නිසා මේ සියවලු සංස්කාර් ධරමයන්ගේ විපරිනාාම ලක්ෂණය දකින්න පුළුවන් තැනට සහ දවුණු කරන්ඩවනි. එක කාලාන්තරයක් කරන්න ඕනිවරුණ. අතහැරීම් කාය ජීවිත නිරපේක්ෂව භහාවනාවයදුුණත් තමයි එයාට මග පල නැබන්නේ. ඒ ජීවිතරහත් වෙන න කායේයට ජීවිතයේච අනපෙක්හෝ හෝතයි. කය ගැන ජීවිතේ ගනත් අපේක්ෂා විරහිත ෙන්ඩෝන. ඒැන මේ සේද වෙනසා ගන්න කෙනෙගෙනේ කියන්නවරුන. අපේක්ෂ සහගත වෙලා ඉන්න තාක්ම මමය මගේ මට කරන්න වනි මගෙන් අහුවනි මතමයි නායකත්වය දෙන්නේ මගගේ නොවිමසා කොහොමදයම කරන්නේ අන්නන්නේ ගේ ආකල් පෙන් මහිට ක් ෝොච්චි මංවතන ට ආකෝස කර මට හිංසා කලා මට නින්දා කලලා හ. අන්නේම ඒ ඒ මගේ ආකල් පෙන්නේ ආත්ම සංඥාපාද කරග. මමේ මගේ කියෙන තද බල හැඟීම පාදක කරගෙන. ඒක දෘෂ්ටියා එක මි්‍ය අදෘෂ්ටියන්.න්නේ මිත්‍ය දෘෂ්ටියෙන් ගැලවි නැතිතාක්කල් අපිට අනිමාරෙන්ම මරණය ආසන්නේ මරණ මොහොතය අසරණ වෙන්න සිදුවෙනවාමයි. සහරුන්ටනම් රණයගෙන ගානක්වත් නැහැ. අපි ැරෙන් ැහමගේ තමයි ජීවත්වයෙන් උත්සාහ කරන්නේ බැයි ඉපදින හැමකිෙනටම මරණය පොදයි. බදුදධර්තාවයක් නැති ඒ ධර්මතාවෙන් මහුණ දෙන්න සිදුුවෙන හැමකිෙනාම අසරණ වෙන්න නැතුව ඊට හුණ දෙන්න නම් දේශය පලවාහරින්න වගේම රාගේ පලවාහරින්න, මෝහය පලවාහරින්න ක්‍රමවේ. අකුසලත්්‍රය නැති කරන්නට යොමුුවෙන තැනකට හිත පත්කර ගත යුතුමයි. ඒ සඳහා අපේ ගෞරෝනිස්වාමන් වහන්සේ බුද්ධ දේශනාවනෝ පහදලදින ආකාරයට බුදුරජාණන් වහන්සේ පෙන්වා අදුන්නු මාර්ග හැ වෙන මහර්ගයක් නැහැ. ති නිසා තමයි අපි බුදුරජණන් වහන්සේ සරණයන්නේ බුදු හාමුදුරන් වහන්සේ පිළිබඳ බදුරජණ වහන්සේ පිළිබඳ ජීවිත පරිත්‍යයාාගේෙන් ගෞරවයෙන් කටියුතු කරන්නේ. ක්‍රියාත්මක වෙන්නේ. ඒවගේම ධර්මය සරණයන්නේ ධර්මය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගෙන් කටියුතු කරන්නේ ආරෙම හා සංගරත්නය කෙරේ ගෞරවයෙන් කටයුතුොට ජීවිත පරිත්‍යයාගේ ආරයමහා සංගරත්නය නමතින්නේ. ති මේ නිසා තෙරුවන් සරණගිය ශ්‍රාවකය නම් අපට මර්ණාසන්න මොහොතේ. ිය යුතු නහේ. අපි වන්නස් රුවන්සරණ කිය කෙනෙකුට මර්වාසන්න මොහත හරි ශක්තිමත්ත මුහු දෙන්න හැකිියාවක් තින සැබෑ තිරුවන්සරණගේ ශ්‍රවාාවකයක් නිතිස්වමහස. බදුරජාණන් වහන්සේගේ සරණ ලැබූ කෙනෙකුට වරුණ මොවද නොනැබැනි කියන්න. ඕන ජයග්‍රහණයක් ලබන්න පුළුවන්. ඇයි මම නිවන්දුට ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සගේ ශරාවකි. රාග රක්ත නොවූ දේශභරිත නොවූ සියල්ලවබෝධකළ ඇසර දුක් දිනු නිමන් මගලවට කියයාදුන් කරුණාව මොනම හේතුවකින්වත් වෙනස් නොවන මෛත්‍ර මොනම හේතුෝකින්වත් වෙනස් නොවන සාස්ටෘන් හන්සගේ ස්්‍රාපකේක්ම ආනේම හිතනකට කොයිතරන් අස්වසිල්ලක් හිතර දැනවාවද. එතොට එහෙම කෙනෙක් අනන්ගේ වැරදි හොයන්දිනේ පරජ්‍යාන පස්සිස් නිද්‍යදං උද්‍යාන සං න. තරානුගේ වැරදකින්න ගත්තුත් ඕන ක්‍රෝදේමඇතිවෙන අසවා අසව වදා ්‍යආශ්‍රෝ ඩරෙන ඇතකොට. ආරාස වාසභක්ය නිවින් ඇත්තිෙනවා. ඒත් තිරනය පිහිට බො රාවක කියන්නේ මේ ලෝකයේ චත්තම් මහන්තන් විය වස්ස කාලි. ඕට මහා වැස්සකින්බේරන කුඩයක් දරාගනින්වා වගේ. හිතේ ඇතිවර කාම විතරක ව්‍යාපාද විතරක නැමැති ගණවරුසාාවෙන් හෝ දෙෙමෙන්නේනෑ. ඕට තියනත් තිසර නෙමති චත්තරය. ඉතින් ඒත් තිසරණනමති චත්තරය තියාගණනේ බොහොම ශක්තිමත්ව වරන. අ අපට මරණාසන්නය ජයගන්නන්නේ එක දැවැන්ත හයියා කවරුන අසන නො කවරු අන්ත ප ස ග යාගන ැෙනිව. ඇ අපි වැඩසටහන නිමට පත් කරන්නට කාේල් ලැබ තිබ ොහොතේ අප ඔබට සිහි පත් කරනවා. දෙෙම්බර් මාස තිස්වවෙනිද පැවත්වෙන පින්කම පිළිබඳවවා සිරිමත් පින්කම පිළිබඳ ජාතිකකාරියවංශ මහෝත් සවය තමයි දෙෙසම්බර් තිස්වනිද සන්දයාවේ පවත්වන්නේ. අපේ ස්වාමි හන්ස. මේක ජාතිකව වශයෙන් කොච්චර වැදගත්ද. ජාතිකාරියවංශ මහොත් සොවය කියන නාමය තුළ ලොකු ගැම්ඹුලක්! ලොකු හැඟීමක්! අපට දැනෙනවායි. ඇතරම ස්වාමිනිහන්ස මේගේෙයි ජාතික? මහෝත්වය කියන නවම අපි හඳුන්ු අදිය යුත්තේ. පිංත්වරුණ අරියවස මහා වටවි කියලා ඔය ශිලාලයකනවල සඳහන් වන අරියවස මහෝත්සවය කියලා. දැ අපි වෙසක් මහෝත්වේ පොසොන් මහෝත්සව හෙම හිිපත් කරනවා ඒ ඒ තරම්ම සුවිශේෂි. අපේ ජාතියට ඒ තරම්ම අන්‍යතාවයකින් යොක්තයි. ආන්‍ය වගේමි අඩියවංසයත් මුළු ජාතියක් එකට ප්‍රතිබද්ධ කලා. අපේ ජාතිය ගිහි පැවිද්දි. ක් ක් ස ප සක වන පරිිස ුක්ත්යි සිිවක් පිරිස එකට එකතු කරන උතුම් පූජනීය උත්සවය තමයි මේ අරයවන්ස මහෝත්සවයකය. එනිසාම ජාතික මහෝත්සවය. මේක පරාතනය අපාටේ පුදදුම විදිහට පිළි බිම්බුව පැවතුුණා තිං විධ හේතු නිසා අතුරු දංවෙලාද වෙනකොට ඒ අරේවන්ස පිබඳව ඉතා හැදිලි කතිකා වතක් මහෝත්සව ගම් ර . ඒ සැබෑ උත්සාහයට කොටස්කරුවෙකු වෙන්න මෙරටේ ජනතාව බෞද්ධ ජනතාව නොයිවසිල්ලෙන් බලාගෙනෙන්නේෙ. එනිසා ජාතික අරයවංශ මහෝත් සොයද සම්බ්‍රමාසිතිස්වනිද සන්දිිහාවි එක අතිකාවත ඇරැඹෙන්න්නේ ඒ මඟපින්වීම සිදවෙන්නේ අපි ඔබ ඩාරාධනා කරනවා ස්ොර්ණමාලී මහා සෑය පාමුල වැලි මල්ුයි නැතැන් සලපතල මලුවෙේ ඔබ තැන් පත්වෙලා මේ ජීවිතේලැබුණු වටිනාම අවස්ථාවක් සේ සල කල දෙසවන් යොමාගෙන මේ ජාතික අරියවංශ මහෝත්ස වේ අරියවංශ මාර්ගය නැ අරියවංශ දේශනාව ශ්‍රමණය කරන්න සදානම්බිය යුතුයි. දෙෙසම්බර් තිස්වවෙනි ද හවසතුන වෙනකොට රුවන්න ඩිසෑයි අපියසට එකතු වෙන්නට ඔොපට ආාධනා කරනවා. මේ වටිනා වූ සන්දේශය සමාජකත කරන්නට මේ වටිනා වූ පුවත තවබොහෝදනකොට සැල කරන්නට ඔබ කටයුතු කරන්නේ. ඔබට ගෞරවෙන් යුක්තව ආරාධනා කරනවා. එයතුම් ජාතික චාසනික අභිවෘරදීයම ඉලක්ක කරගෙන සිදු කරන්න වූ මහා පින් කමත්. ඒවගේමිට සමගාමිව බුද්ධ දේශනාව හැමදෑම ගෞරවසිතිින් පේ ජීවිතේ සනසවාලමින් දේශනා කරන, පූජනය වදන්නේ බළ ගොඩ රාද ස්වාමන් වහන්ස අබහන්ේනි දුක්වෙත්වා නේරෝකි වෙෙත්වා දිනිර්කායිශ හන්සේට ලබේවා කියෙල ප්‍රර්ථනා කරනවා. ඒවගේම මේ සියල්ලු කටයුතු තුින් රැස් කරන්නාවූ. කුසල සම්පත්තියේ ඔබ හන්සේටඋතුම් වූ නිවන් මගසාක්ෂාත් කිරීම පිණසුම පාරමිතර්මයක් පේවායිකයා. ප්‍රාර්ථනා කරනවා අද වැඩසටාන නිමා කරන මහතේ.සාදුසාදුම් මම හදවතින් මනුමෝදම් වෙනවා පෙන්වත් වරුනටත් නෙත්ත එෆෙන්ම් කාඩය මන්ඩලි හැඳෙනනාටමත් සිත්නෙත් අසපුව ධරම සාකච්ඡාවත් එක්ක. බොම ලෙන් ගතුව එකතුවන සියලෝ ම ස්්‍රාවකයන්ටත් මේ කියයාදුන් දහම් කරුණ ඉතා හොඳින් ජීවිතයට ගලපගෙන සන්තෝසයෙන් පිරුණ හදවතකින්. මෛත්‍රයෙන් පෙරුණ සිතකින් මේ උතුම් ධර්මමාර්ගී දිරි ගමන ගමන් කරලා ඇනිවන් පුරවැද සැනසෙන්නට භාග්්‍යය හේතුකාරක ධරම මෙමගින් සපිරේවා කියල මම ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා සිල් දෙනාටම තෙරුවන් සරණයි.. හොඳ ඒයා ශිර්වාදයක්ත් සමගින් අපි සිත්නතස්සපුුව නිමාවට පත් කරනවා. ඔබට මතක් කරන්නට ඕන කාරණ කිහිපයක් තිබෙනෝ ඒ කාරණත් සීහපත් කරලම සින්න සසපු නිමාවට පත් කරමවා. විශෂයෙන් අපි සහිපත් කරන්නට ඕ මේ බන නැවත ඔබට අහන්න පුලුවන්. එ මඟ පෙන්න්නේම ඔබට කරන්න එක වැදගත්වන නිසා මේ සමාජී වශයෙන් ඔෞජිලිකෝෂය ඔබේ ජීවිතයටත් ඉතාම ඇදගත් අවස්ථාවන් නිසා ඔබට මෙධර්මදේශන නෙත්තෙෆෙන් බන YouTube නාලිකාේ නැවතහන්න පුළුවන්. නැත් එFෙන් බ. YouTube නාලිකාවට පිවිසෙන්න්න පිවිසලා මේ බණහනෝ වගේ සබස්ක්‍රයි් කරන්නේ එක ඊට හේතුව තයි අලුත්යෙන් ධර්මදේශනාගේකතුනට පසෙ ඔබට ධර්මදේශනා පිල් මඳව දැන කියයා ගන්නට එක හේතුව බවට පත්වේවි එනිසා ඒකෙ දෙෙහි සැලකිලි පත් වෙන්න. ධර්මදේශනාවන්ත්‍රවණය කරන්නටඒවගේ විිශවෙන්ම මේ ධර්ම සාකච්ඡා තුල ඔබ හිතේ පත් වන ැටලු ඉදිරිපත් කර ශ්‍රනය කරන්නට. ෙබන නලිකව යොදාගන්නට පුලුවන්න කියන වගේ. ඒ තුළි න සඳහා අවස්ථාව තියෙන වගේ අනිතයට සසිහිපත් කරන්න හෙසදා ඔවුනත් එකතු කරගන්න කෙලා පියොබට සිහිපත් කරන. එවගේ බණ දායකත්වේ ධර්මදේශනාවල දයකත්වය ලලාාගන්න ොහෝ දෙනෙක් විමසවා ඔවුට ලුවන් බිඳදුවයි තේ තරයි විසිපහයි දෙසිය දාහතර දුරකථනන්කයෙන් කෞෂිට කතා කරලා ධර්මදායකත්තුවයන් ලබන්න. එවගේ මා පෙරත්වබට සිහිපත් කලා. ඒම් ඩියෝේ පෝධ විකාශයේ වැඩසටහන සජීවී අපි විහාරස්ථානවල මෙතෙක් කාලයක් සිදු කළේ ඒ විහාරස්ථාන වල සිදුකරන සස්වේත පූජා වැඩසටහන්න ඔබේ ගමේ විහාරස්ථානත් පවත්වන්නට අපේක්ෂාවක්තියන පින්න තුන්නන්නවා. ඒයට පුළුවන් අපට කතා කරලා ඒ බව දැනුම් දෙන්න සහ ඒ සඳවශ්‍ය කරනටයුතු සූදානම් කරගන්න දර්ශනට කතා කරන්න බින්ඳුවයි හත්ත හතයි හතලිස් එකකයි පනස්ෙ එකයි දෙසේ හැත්ත දෙක. බිඳුවයි හැත්ත හතයි හතලිස්කයි පනස් එකයි දෙසේ හැත්ත දෙක. ඒ. සිහ ගැන්වීමත් සමගනවේ අද ෙත්න සපුුව පිනිමට පත් කරන්නේ. ඔබට ඔබේ ජීවිතය දේශයෙන් තොරකරගෙන දේශයෙන් තමන්ග ජීවිත විවිධ බාධක පීඩා නැතිකරගෙන. ඔබට මෛත්‍රියෙන් ලෝකෙ දෙසු බලන්නට මේ දහම්මග අදලෝ සේදසික්න තසපුයෙක් කලාු ශාසනාව හේතුවේවායික අප්‍රාර්ථනා කරමින් වැඩසටනු නිමාරනාව. හැමදිනටම තෙරවන්සන්නයි.